සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ස්වාධින් රූපවාහිනී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අම්පන් චණ්ඩ මාරුතයක් වන ලකුණු. වැස්සත් සුළඟත් ගම් වතුරත් ගැන ආපදාව අවදානමට පෙර සූදානමින්. කොරෝනාව සුව අතට 538ක් පූර්ණ සුවයෙන් රෝහල්වල 413යි එදා මෙදා තුර කොරෝනා රෝගීන් ගණන 960යි දිස්ත්‍රික් 23ක හෙට උදේ 5ට ඇඳිරිය අවසන් යලි රෑ 8ට කොළඹ ගම්පහ අකණ්ඩවම එජාපයේ මංගල මහා සංගරුවනට කළ නිග්‍රහයට සංඝයා වහන්සේගෙන් දැඩි විරෝධය සෑම විනාඩි 8කටම වරක් ඉන්දියාවේ දරුවෙකු අතුරුදන් අම්ෆන් සුලිකුණාටුව ඉතා චණ්ඩ සුලිකුණාටුවක් දක්වා හෙට දිනේ වන විට වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එහි බලපෑම හේතුවෙන් නිර්ත දිග කොටසට දැඩි වර්ෂාපතනයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ අතර ඇති වී තිබෙන ආපදා තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් රැසකට බලපෑම් මෙලවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා මේ දිනවල දෙවෙනි බොහෝ ප්‍රදේශවලට පවතින වැස සහිත කාලගුණ තත්වයක් බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිත පවතින අම්ෆන් සුලිකුණාටුව ඉදිරියේදී චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා මේ හේතුවෙන් දිවයිනේ නේත දික් කොටසේ පවතින වැස සත්වය ඉදිරියටත් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ අදම ස්ථානවලට මිලිමීටර 150ක් තරම් තද වැසිද ඇති විය හැකි ගෙගුරුම් සහිත වැස ඇතිවන විට එම ප්‍රදේශවලට తాවකාලිකව තද සුළං නැතිවන අතර අකුණු මගින් සිදුවේ හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අම්ෆන් සුලිකුණාටුව ත්‍රිකුණාමලිය සිට ඊසාන දිසින් කිලෝමීටර 610ක් පමණ උතුරු අක්ෂාංශ 11.3ක් නැගෙනහිර දේශාංශ 86.1ක් ආසන්නව ස්ථානගතව පවතිනවා මෙම පද්ධතිය චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වී ඉතා චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන බවට අපේක්ෂා කරනවා මෙය ඉදිරි දින තුන තුළ බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ මේක දැනට ගමන් කරමින් පවතින්නේ විශේෂයෙන්ම උතුරට බරව ඊසාන දිශාවට දිවයිනේ බැහැරට ගමන් කරමින් පවතිනවා. එතකොට මේකේ ඍජු බලපෑමක් දිවයිනට දැනට නැහැ. හැබැයි වක්‍ර බලපෑම හේතු කොටගෙන තමා දිවයින හරහා තියෙන සුළං හමන රටාවේ වෙනස තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම නිත දිශාවෙන් හමන්නේ. එතකොට මෙන්න මේ සුළං හමන රටාව හේතු කොටගෙන නිරන්තරයෙන්ම නිත දිග කොටසේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්යන් නිර්මාණය එන්න පුළුවන් ඊට අමතරව අහස බලාකුලින් බරව තියෙනවා හැබැයි 16 වෙනි දිනට සාපේක්ෂව අද දිනේ ගත්තොත් වර්ෂාපතනය අඩු තත්ත්වයක් තමයි තියෙන්නේ හැබැයි හෙට දිනේ සිට නැවත වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා දිවයින හරහා තියෙන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යන්න පුළුවන් ඊට අමතරව මේ වර්ෂාපතනයත් එක්ක తాවකාලිකව තද සුළං ඇති වෙනවා හැබැයි සුළඟේ වේගය ඒ తాවකාලික අවස්ථාවේ පැයට කිලෝමීටර් 70-80 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙන්නත් පුළුවන් අකුණු අනතුරු විශේෂයෙන්ම බහුලව ඇති වෙන්න හැකියාවකුත් තියෙනවා මුහුද රළු වීම දකුණු බස්නාහිර සබරගමු බද්දීම සහ වයඹ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි උතුරු මැද සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා ඉහළ යන අතර දිවයින පුරා අහස බලාකුලින් බරව පවතිනවා දෙවන වටා මුහුදු ප්‍රදේශ පිළිබඳව අවධානය යොමු කරන විට දෙවන වටා මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70වත් 80වත් අතර ගයා ගන්නවා එවිට මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීම ඉඩ කඩක්ද පවතිනවා මේ පිළිබඳව දීවර සහ නාවික ප්‍රජාව විමසිල්ලෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා සුළං හමන්නේ නිරත දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර අගයක් ගන්නවා නැවත දැනුම් දෙන තුරු මුහුදු ප්‍රදේශවල දිහිවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුවත් කර තිබෙනවා
ගාල්ල මඩකලපුව ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව දිවිවර කටයුතු වලින් වැළකී සිටියා. ගොඩනැගිලි පරිවේෂණ ආයතන මේ වන විට නිකුත් කර ඇති නායෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. රාජ්‍ය ගොඩනැගිලි පරිවේෂණ ආයතනයේ මගින් නිකුත් කළ නිවේදනය තවමත් වළංගු වෙනවා. නුවර මාතලේ නුවර එළිය දිස්ත්‍රික්කවලත් කුරුණෑගල රත්නපුර කෑගල දිස්ත්‍රික්කවලත් කොළඹ කළුතර ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් මෙම නිවේදනය ක්‍රියාත්මකයි. අපි විශේෂයෙන්ම ජනතාවට මතක් කරන නායම් ලක්ෂණ පිළිබඳ අවධානය යොමු කරන්න. ගස් ඇලවීම් ප්‍රදේශයේ පුල ගස් ඇලවීම් බෞතිනම් නිවෙස්වල බිත්තිවල පහළ සිට ඉහළට ඉරිතැලීම් ඉවේ නම් මේ ඉරිතැලීම් වඩා ප්‍රසාරණය වේ නම් ආයතනිකල් පෙරළීම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන්ම ආගන්තුක ජල උපත් මඩ සහිත ඇතිවීම් හෝ එමෙයවා උපත් සිදියම් වැනි කරුණු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න. මේ වෙන විට අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විදිහට ජනතාව දැනුවත් කළා තියෙනවා තම යා යුතු ආරක්ෂිත මධ්‍යස්ථානයේ පිළිබඳ බොහෝ කඳුකර ප්‍රදේශයන් තිතබරිතව වර්ෂා සහිත තත්ත්වයේ හේතුවෙන් සන්තුෂ්ත්ව ජලයෙන් පවතිනවා. ඉතින් මේ හේතුවෙන් මෙම නායම් ලක්ෂණ පිළිබඳ නැවතවතාවක් අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. දීවර අංශ තවමත් අවවාද දී ඇති පරිදි දීවර කටයුතු වෙලකිලා සිටිනවා. ඒ අවශ්‍ය පරිදි තාක්ෂණික දත්ත උන් වෙත ලබා දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. පවතින වෙසි සහිත කාලගුණයත් සමග එල්පීටි ප්‍රදේශයට බලපෑ දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවාස 32කට හානි සිදු වුණා. අද උදැසන හමාගිය මෙම සුළඟ හේතුවෙන් වැඩිම හානි සිදු වුණේ කැටපොළ ප්‍රදේශයටයි. අම දරුවත් එක්ක වාඩිවෙලා හිටිය පුටුවේ. අනිත් දෙන්නයි අයියයි හිටියා සාලෙට වෙලා. මොකට වහල එකපාරට මෙහෙම දෙපාරක් හෙල්ලුණා. හෙල්ලින මුළු වහලම කුඩු වෙලා වැටුණා. වැටෙනකොට මෙයා ළමයි දෙන්නත් අරන් අර පැත්තෙන් දිව්ව තුන් දෙනාත් එක මම මේ පැත්තෙන් මම තනියෙන් දිව්වා. පුනරක් ආව අර කැවිලා උඩ ගියා කෙලින්ම කිසිම දැන්න. ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විධානපතරණ මහතා එම ප්‍රදේශයට පැමිණ ආපදාවටපත් පවුල්වලට සහන ලබා දීම සම්බන්ධයෙන් සොයා බැලුවා. ප්‍රදේශයේ විදුලි බල සැපයුමද විසන්දි වී ඇති අතර එය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. අත්තනගලුවේ ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ යාමත් සමග ගං වතුර අවදානමක් මතුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පවසනවා. දූනමලේ ජල මාපකාංකයේ ජල මට්ටම මීටර 3.5ක් දක්වා ඉහළ ගොස් තිබුණා. රත්නපුර නිල්ලකඩේ ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදු වුණා. ස්ථානිකීපේක පස්කන්දු සහ ගල් පෙරලීම හේතුවෙන්ද නිවාසවලට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඊයේ දිනේ ඇදහැළුණු අධික වර්ෂාව මේවන විට පහව යමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ගින්ගගෙහි ජල මට්ටමද සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරන්නේ. දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් මුහුද රළුවීමත් සමග හලාවත තෝඩුවාව වෙරළ තීරයේ සිදුවන කාදනීය වැළැක්වීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ගල්වැටි යොදා එම තත්ත්වයේ වැළැක්වීමට පියවරගත් අතර වෙරළ කාදනී හේතුවෙන් නිවාස කිහිපයක් කැඩී යාමේ තර්ජනයටද ලක්ව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් නිකුත් කරන නිවේදන පිළිබඳව වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නට අප සූදානම්. රැඳී සිටින්න ITN සමගින්. මෙරට කොරෝනා ආසාදිතින් 538 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. අද දිනේ සුවය ලැබූ සංඛ්‍යාව 18ක්. සුවය ලැබන සංඛ්‍යාවේ ශීඝ්‍ර ඉහළ යාමක් දැකගත හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා. අද දිනේත් මේ වනතේ කොරෝනා ආසාදිතින් වාර්තා වී නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. අද මැයි 17 වෙනිදා අපි සූදානම් අදත් COVID-19 කියන ගෝලීය වසංගතය හමුවේ අපේ රටේ අලුත්ම තත්ත්වය ගැන තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න.
ඊයේ දවසේදී අපේ රටෙන් මේ වෛරසය ආසාදනය වුවන් 25 දෙනෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් 23 දෙනෙක්ම නාවික හමුදාවේ අපේ විරෝධහර රණවිරුවන් බව යුද හමුදා ප්‍රතිවරයා තහවුරු කළා. ඒ වගේම මේ වෙනකොට නිරෝධායන මධ්‍යස්ථාන 34ක 3000කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායන යමින් සිටින බව සෞඛ්‍යංශ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙනකොට සුවය ලැබෙන ප්‍රතිශතය අපේ රටේ COVID-19 වෛරසය ආසාදනය වෙලා සුවය ලැබෙන ප්‍රතිශතය ඊටම සතුටුදායක මට්ටමක තිබෙනවා කියලත් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒතරතුරුත් එක්ක අපි යමු අපේ රටේ තවත් අලුත් තොරතුරු දකින්න මේ විදිහට. කොරෝනා වෛරසය ආසාදනය වූ 413 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්වල ප්‍රතිකාර ලැබන සංඛ්‍යාව 209 දෙනෙකු බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන්නේ. මේ වන විට තහවුරු කළ රෝගීන්ගේ සංඛ්‍යාව 960ක්. කොරෝනා රෝගීන් සුවය ලැබීම සතුටුදායක මට්ටමක පවතින බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. ආසාදිතයන්ගෙන් 56% ප්‍රතිශතයකට වැඩි පිරිසක් පූර්ණ සුවය ලබා තිබෙනවා. දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ 43%කට අඩු ප්‍රතිශතයක් බව සෞඛ්‍යංශ පෙන්වා දෙනවා. පසුගිය දින කිහිපය පුරාම එක් දිනකදී සුවය ලැබෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ ඉහළ අගයක් වාර්තා වුණා. කොරෝනා වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සමාජිකයන් 12 දෙනෙකු සුවය ලබා ඊයේ දිනේදී රෝහල්වලින් පිටව ගියා. හෝමාගම රෝහලේ සිටි 7 දෙනෙකු, මුල්ලේරියාව රෝහලේ සිටි 3 දෙනෙකු සහ ජාතික බෝන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ 2 දෙනෙකුයි මෙලෙස සුවය ලබා රෝහල්වලින් පිටව ගියේ. ඒ අනුව නාවික හමුදාවේ 189 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර ඊයේ දින තුළ කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගත්තද ඉන් 23 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බවයි යුද හමුදා ප්‍රතිරිතුරංජන රාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව තුළ ස්වාගත ආසාදිතයන් සංඛ්‍යාව 25ක් බවට පත් වෙනවා. ඒ 25න් 23 දෙනෙකු නාවික හමුදාවේ අපගේ විරෝධාර රණවිරුවන්, තවත් අපගේ විරෝධාර රණවිරුවෙක් හමුදාවේ මියන් කුලම් කඳවුරේ නිරෝධායන කරන මධ්‍යස්ථානික හිටපු පුද්ගලෙක් ආසාදනය වෙලා තිබෙනවා. ඒත් එක්කම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ චින්නයි සිට පැමිණි පුද්ගලෙක් කාර්යයෙන් ආසාදනය දක්වන තිබෙනවා. මේ අතර නිරෝධායන ලක්මින් සිටි කණ්ඩායම් කිහිපයක් එම කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් පිටව ගියා. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පිමඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 31 දෙනෙකු නිවෙස් පලා පිටව ගියා. බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන ලක් වූ පුද්ගලයන් 7 දෙනෙකුද අද එම කටයුතු සාර්ථකව අවසන් කළා. ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ කටයුතුවල නිරතව සිටි පුද්ගලයන් 7 දෙනෙකුයි මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කළේ. කොරෝනා රෝගීන් වාර්තාවීම මෙන්ම ඒ ආශ්‍රිත සියලු තොරතුරු කිසිදු සංගවීමකින් තොරව ජනතාවට ලබා දී ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අවධාරණය කරනවා. තොරතුරු වසන් කිරීම රෝග ව්‍යාප්තියට අනුබල දීමක් බවයි අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. රජය සියලු තොරතුරු ඒ විදිහට ලබා දීලා තියෙනවා. වෛද්‍යාංශ තමයි එම රෝගියා කොයි රෝගයෙන්ද මැරුණේ කියලා දෙන්නේ මේ රටේ එක වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒ දිස්ත්‍රික්කවල ඒ පළාත්වල වෛද්‍යවරුන් පෝස්ට්මෝර්ටම් එකක් තියෙනවා. ඊට ඉස්සෙල්ලා පරීක්ෂණ කටයුතු කරනවා ඒ වෛද්‍යවරුනි. අපි ජනතාවට කියන්නේ ඔබට රෝගය තිබෙනවා නම් වහාම මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන හැම දිස්ත්‍රික්කයකම තියෙන ප්‍රධාන රෝහලට ගිහිල්ලා නැත්නම් ඔබේ ළඟම රෝහලට හරි ගිහිල්ලා මේ තත්ත්වය ප්‍රකාශ කරන්න කියලා. දිදිරි කාලය තුලත් මේ රෝගය මර්ධනය කරගන්න මේ රජයක් විදිහට අපි ගන්න සියලු ක්‍රියාමාර්ග මේ මහන්සි වීම මේ වැඩකිරීම මේ සම්බන්ධයෙන් බුද්ධිය පාවිච්චි කරලා ගන්නා වූ ක්‍රියාමාර්ගයේ ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් අපි සූදානම් වන්නේ ජාත්‍යන්තරයේ වගතුක විමසා බලන්න මේ COVID-19 වෛරසය නිසා නේපාලයේ සිදු වූ පළමු මරණය ඊයේ දවසේදී වාර්තා වුණා. ඒත් එක්කම ජර්මනිය තමන්ගේ සංචරණ සීමා ලිහිල් කරන්න මේ වෙනකොට කටයුතු කරලා තිබෙනවා. මාස දෙකකට ආසන්න කාලයක් ජර්මනිය වසා දමා තිබුණා. ඒතරතුරුත් එක්ක අපි යමු ජාත්‍යන්තරයේ තවත් අලුත් තොරතුරු මොනවද කියලා විමසා බලන්න. තම රටේ කොරෝනා වසංගතය අවසන් කළ බව ස්ලෝවේනියාව නිවේදනය කරනවා. වසංගතය අවසන් කළ බවට නිවේදනය කළ ප්‍රථම යුරෝපීය රටවන්නේ ස්ලෝවේනියාව බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. පසුගිය සති දෙකක කාලය තුළ දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7කට වඩා අඩු අගයක් ගැනීම නිසා එය තවදුරටත් සිය රට තුළ වසංගතයක් නොවන බවයි ස්ලෝවේනියා රජය පවසන්නේ. යුරෝපය තුළ විශිෂ්ටතම වසංගත පාලන ක්‍රමවේදය තම රට තුළ තිබූ බව ස්ලෝවේනියා අග්‍රාමාත්‍ය ජෙනිස් ජන්සා එරට පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 47,37,664 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 18,22,811ක්.
වෛරසය ආසාදනය හේතුවෙන් මරණ 313633ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නැවත වතාවක් හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ විවේචනයට ලක්ව තිබෙනවා. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ උපාධි ප්‍රදානෝත්සවයක් අමතමින් බරක් ඔබාමා ප්‍රකාශ කර සිටින්නේ වසංගත තත්ත්වය පාලනය කර ගැනීමේ නොහැකියාව තුලින් නායකත්වයේ අඩුපාඩුවක් හෙළි කරන බවයි. වර්තමාන තත්ත්වය යටතේ ඇමරිකාවේ වාසය කරන කළු ජාතික ප්‍රජාවට එල්ලවන බලපෑම අවතක්සේරුවට ලක් කර ඇති බවද ඔහු සිය දේශනාවේදී පැහැදිලි කළා. කොරෝනා වෛරස පරීක්ෂාවන් තම නිවස තුලදීම සිදු කර ගන්නට තවත් පරීක්ෂණ කටලයකට ඇමරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අදර අවසර ලබා දුන්නා. ජාතික වශයෙන් පරීක්ෂණ සඳහා ප්‍රවේශය වැඩි කිරීමට හා පුද්ගලිකව පරීක්ෂණ පරිපාලනය කරන මේ සෞඛ්‍ය සේවකයන් මුහුණ දෙන අවදානම අවම කිරීමටයි මින් බලාපොරොත්තු වෙන්නේ. ජනතාව වෙනුවෙන් තවත් දීමනා ලබා දීමට ඩොලර් ට්‍රිලියන 3ක මුදලක් සම්මත කරගත් බවයි ඩිමොක්‍රටික් පක්ෂය අද සඳහන් කළේ. අඩු ආදායම් ලාභීන් වෙනුවෙන් මාසිකව ලබා දෙන ආහාර දීමනා සඳහා ඉතිහාසගත ජනතාවක් පසුගිය මාසයේදී ඉල්ලුම් කර තිබෙන බවත් අද දවසේදී අපට වාර්තා වුණා. COVID-19 වෛරසයේ ආසාදනයෙන් නේපාලයේ සිදු වූ ප්‍රථම මරණය පිළිබඳව විදේශ මාධ්‍ය වාර්තා කළා. මියගොස් ඇත්තේ මෑතකදී දරු ප්‍රසූතියක් සිදු කළ 29 හැවිරිදි කාන්තාවක්. නේපාලයේ COVID-19 ආසාදිතයන් සංඛ්‍යාවද 281ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කඩ්මණ්ඩු අගනුවරට කිලෝමීටර 90ක් පමණ ඈතින් වූ ප්‍රදේශයක පදිංචි අදාළ කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන යන විටයි මෙලෙස මියගොස් ඇත්තේ. ඇය COVID-19 ආසාදනයෙන් මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. බ්‍රසීලයේ COVID-19 වෛරසයේ ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 15,000 ඉක්මවා තිබෙනවා. ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ වාර්තාවලට අනුව ආසාදිතයන් වාර්තාවේ මේ සිවුමන තැනට බ්‍රසීලය පත්ව ඇති බව සඳහන්. එම සංඛ්‍යාව ස්පාඤ්ඤයේද අභිභවාගොස් ඇති බවයි විදේශ වාර්තාපෙන් වාදෙන්නේ. ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඔස්ට්‍රියාව දේශ සීමා සංචරණ නීති ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. දේශ සීමා වසා දැමීම හේතුවෙන් වෙන්වුණු පිරිස්වලට යලි හමුවීමේ අවස්ථාවද මේ තුලින් උදා වනු ඇති. කෙසේ වුවද සංචාරකයන්ට තවදුරටත් දේශ සීමා හරහා ගමන් කිරීමට අවස්ථාව නොලැබෙන බවයි වාර්තා වන්නේ. කොරෝනා වෛරස මර්ධනයට නිෂ්පාදනය කළ එන්නතක් පළමුවරට සායනිකව පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍යංශ අවසර දී ඇති බව කැනඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝ පවසනවා. කැනඩා ජාතික පර්යේෂණ කවුන්සිලය නිෂ්පාදකයන් සමග එක්ව කටයුතු කරන අතර එන්නත් පරීක්ෂාව සාර්ථක වූ හොත් ඒ නිෂ්පාදනය කොට නිවෙස් වෙත බෙදා හැරීමට හැකියාව පවතින බවයි එරට අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ පසුගිය සිකුරාදා වන විට වෛරසය වෙනුවෙන් එන්නත් 118ක් පමණ ලෝ පුරා හඳුනාගෙන තිබු නමුත් සායනික පරීක්ෂණ සඳහා ඉන් යොමු කර ඇත්තේ 8ක් පමණක් බවයි. මේ අතර හෝටල් සහ ඇතැම් ප්‍රසිද්ධ ස්ථාන හෙට සිට නැවත විවෘත කිරීමට ස්පාඤ්ඤ තීරණය කර තිබෙනවා. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට අදාළ කොන්දේසි කිහිපයක් යටතේ විවෘත කිරීම සිදු කරන බවයි එරට රජය ප්‍රකාශ කරන්නේ. වෛරසයේ දරුණුතම අවධිය පසු කළ හැකි බවට බලාපොරොත්තු ඇතිව චීනයේ වුහාන් නගර වැසියන් යන්සි ගන් ඉවුරට පැමිණ විනෝද වුණා. පදික වේදිකාවලද විශාල පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් දුරස්ථභාවය තබා ගනිමින් සංගීතය රසවිඳින ආකාරය දක්නට ලැබුණා. මේ අතර කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස බලපෑමට ලක්වන ආසාදිතයන්ගෙන් 3/1කට පමණ අනතුරුදායක ලෙස ලේ කැටි වර්ධනය විය හැකි බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. ත්‍රොම්බෝසිස් ලෙස හැඳින්වෙන මෙම තත්ත්වය හේතුවෙන් කොරෝනා රෝගීන්ගෙන් බහුතරයක් මරණයට පත්වන බවයි වෛද්‍ය විශේෂඥයන්ගේ අදහස විය ඇත්තේ. කොරෝනා වෛරසයට ස්වභාවික ප්‍රතිචාර දක්වීමක් ලෙස ආසාදිතයන්ගේ පෙනහළු දැඩි ලෙස කෙරවීමට ලක් කිරීම මෙලෙස ලේ කැටි වර්ධනය වීමට හේතු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ ආකාරයෙන් ලේ කැටි ගැසීම කොරෝනා රෝගීන්ට බලපාන බරපතල ගැටලුවක් බව පසුගිය දින කිහිපය තුළ ලබාගත් දත්තවලින් පැහැදිලි වන බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ. COVID-19 මාරාන්තික ව්‍යසනයේදී අපි තනි තනිව අපේ වගකීම ඉෂ්ට කරනවා කියලා කියන්නේ අපි සාමූහිකව ඒ වගකීමට බැඳෙනවා කියන එකම තමයි. අපිට පුළුවන් කමක් නැහැ COVID-19 වෛරසය ඉස්සරහා කිසිම ආකාරකින් පරාද වෙන්න. අපි අනිවාර්යෙන්ම මේ වසංගතය ජයග්‍රහණය කරනවා. රාජ්‍ය සේවකයන්ගේ මැයි මාස වැටුපෙන් අඩක් සතියක හෝ දිනක වැටුප් වැඳපු හා අනත්දරු විශ්‍රාම අරමුදලට ලබා දෙන ලෙස කළ ඉල්ලීම සන්නද්ධ හමුදාවට පොලිසියට සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ නොවන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
කොරෝනා වෛරසයේ හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය අපහසුතා මගහරවා ගැනීම සඳහා මේ මාස වැටුපෙන් අඩක් හෝ සතියක හෝ දිනක වැටුප ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා රජයේ සේවකයන්ගෙන් ඉල්ලීමක් කළා. එම ඉල්ලීමෙන් පසු ඊට අදාළව ආයතන ප්‍රධානින් වෙත චක්‍රලේඛයක් දයාවා තිබෙනවා. ආරක්ෂක ලේකම් ශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එම ඉල්ලීම සන්නද්ධ හමුදාවට සහ පොලිසියට අදාළ නොවන බවයි. එම කණ්ඩායම්වල දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙසට නියෝග කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඒ මහතා ප්‍රකාශ කරනවා. මේවන විට මුළු දිවයිනටම ක්‍රියාත්මක ඇඳිර නීතිය දිස්ත්‍රික් 23කට හෙට අලියුම 5ට ඉවත් කරනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන අතර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළද සිදු කරනවා. සීසීටීවී දර්ශන ඔස්සේ බුද්ධ්‍යංශ සහ සිවිල් පොලිස් නිලධාරීන් යොදවමින් ඇඳිර නීතිය කඩකරන පිරිස් අතරඟුට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. සීසීටීවී දර්ශන ඔස්සේ බුද්ධ්‍යංශ සහ සිවිල් පොලිස් නිලධාරීන් යොදවමින් ඇඳිර නීතිය කඩකරන පිරිස් අතරඟුට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඇදිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුල මේ දක්වා 57212ක් පුද්ගලින් අතරංගුටගෙන තිබෙනවා. වාහන 16000කට ආසන සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. යම් කිසි කාර්යාලයක් නම් ඒ කාර්යාලයේ කටයුතු කළ යුත්තේ සමාජ දුරස්ථභාවයේ රැකෙන ආකාරයට විශේෂයෙන්ම පාරිභෝගික සේවය ලබා දෙන ස්ථානවලදී නම් අපේ අවධානය යොමු වෙන්නේ සෑම විටම දුරස්ථභාවය පිළිබඳ සංකල්පයට. වාහන වලින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ රාජකාරියක් සඳහා කාර්යයක් සඳහා වාර්තා කරනායට හෝ එම කාර්ය අවසන් වී පිට වෙන අවස්ථාවේදී පමණයි. ඊට අමතරව ඒ අයට පොදු ප්‍රවාහන සේවා යොදා ගැනීමටද හැකියාවක් තිබෙනවා. වෙනත් කටයුතු සඳහා කුලි රත ත්‍රිරෝද රත භාවිතා කිරීමට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අනිත් අය නිවසේ රැඳී සිටිය යුතුයි. අතිශයම තීරණාත්මක කාල පරිච්ඡේදයක් දැන් මේ ගෙවියන්නේ තවත් පොකුරක් නිර්මාණය නොවීමට කටයුතු කිරීමට සෑම දිනෙකම වග බලා ගත යුතුයි. කොළඹ දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ කටයුතු කරන අය පිළිබඳව අපි අවධානයෙන් සිටිනවා. ඔවුන්ගේ සෞඛ්‍ය හැසිරීම පිළිබඳව සොයා බැලීමට CCTV දත්ත වගේම බුද්ධ්‍යාංශ නිලධාරීන් යොදවා තිබෙනවා. ඒ වයින් ලබා ගන්න තොරතුරු මත නිලැඳුමින් සැරසිලි නිලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් මගින් මේ විශේෂ මෙහෙයුම් වැටලීම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික්කවලට හෙට සිට ලබන 23 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාත්‍යංශය නිවේදනය කළා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල ජන ජීවිත හා ආයතන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ පසුගිය සතියේ ආරම්භ කෙරුණා. එම කටයුතු එලෙසම ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන පිරිසට දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා භාවිත කළ හැකි. සෙසු පිරිසට ජාතික හැඳුනුම්පතේ අංකයට අදාළව ආසන්නම පිහිටි ඖෂධ සහ වෙළඳ සැල් වෙත පැමිණිය හැකි බවයි පොලිසිය පවසන්නේ. මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ අද දිනේදී එම නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණා. මාර්ග බාධක යොදවමින් පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමටයි පොලිසිය පියවර ගත්තේ. බලය දීලා දිනන යන්න සේවා හැඳුනුම්පත තියෙන්න ඕනේ. සේවා හැඳුනුම්පත නැත්නම් මේකේ නෑ ඔබේ සතුනාද රැකියාව දාලා නෑ මොනවත්. අපේ අංශේ ඔෆිස් එක පොලිසිය සේවා හැඳුනුම්පත දීලා නැහැ. ඔත් අදට යන්න මේ ඉස්සරේ මේ වගේ බලපත් පිය හදාගන්න. දැන් ගාන අපිට ඒක ඔන්න කිසිම දෙයක් කරලක UI කම්බන්ත නෑ අපේ බිස්නස් මේක තමයි දැන් කාඩ් එක. අපිට මේක සාධාරණ පිළිගන්න බෑනේ. ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එය සම්මරණ ලබන්නේ 2030 සම්බන්ධ කරමු තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා තොරතුරු හා සංවේදන තාක්ෂණය යන තේමාවෙන්. 1865 වසරේ මැයි මාස 17 වනදා පළමු ජාත්‍යන්තර විදුලි සංදේශ පණිවුඩ සම්මුතියට පැරිසියේදී අත්සන් තැබීම පදනම් කරගනිමින් සෑම මැයි මාස 17 වනදාකම ලෝක විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය සැමරෙනවා. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සංවේදන ක්ෂේත්‍රයේ දායකත්වය පිළිබඳ මෙවර විශේෂ අවධානය යොමු කර තිබෙනවා. විදුලි සංදේශ දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කරන්නේ ගෝලීය වශයෙන් සංවර්ධනයේ ලෙස අර්ථවත් කරන්නේ සමෘද්ධිය ආර්ථික ඉඩ ප්‍රස්ථා සහ පුළුල් සමාජ යහපැවැත්ම ප්‍රවර්ධනය කෙරෙන සංවර්ධනයක් දක්වා ගමන් කිරීමයි අනාගත පරිපූර්ණ අවශ්‍යතා සපුරාලීම සඳහා වන අයිතීන්ට හානිදායක නොවන අයුරෙන් වත්මන් පරිපූර්ණ අවශ්‍යතා සපුරාලීමේ සංවර්ධනයක් ඒ තුලින් සහතික කෙරෙනවා මෙම වාතාවරණය තුල තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා තොරතුරු හා sannivedana අංශය විශිෂ්ට හවුල්කරුවෙකු වන බවයි ජනාධිපතිතුමා සඳහන් කරන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ලෝක විදුලි සංදේශ හා තොරතුරු දිනේ වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණයේ ආශ්‍රිත සංවර්ධනයන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා මෙම වසරේ තේමාවෙන් සමාජ ආර්ථික හා පාරිසරික තිරසර බව සහතික කිරීම සඳහා වන ශක්්‍යතාව සාකච්ඡා කිරීම වැදගත් වන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ පසුකී ආණ්ඩුව සමයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවිර මහතා නාට්‍ය නිර්මාණය කරමින් මහා සංගරුවනට නිග්‍රහ කළ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමින් වහන්සේ පවසනවා හිටපු මන්ත්‍රීවරයෙකු වන මංගල සමරවිර නැමැති අය කතා කළා තියෙනවා ඔහුට විරුද්ධව ක්‍රියා කරන සංඝ කල්ලි ඉන්නවා කියලා ඔහුට විරුද්ධව සංවිධානය වෙච්ච වෙනම සංඝ කල්ලි කියලා වර්ගයක් නැහැ ඔහුගේ බෞද්ධ විරෝධී සිංහල විරෝධී සදාචාර විරෝධී ප්‍රතිපත්තියට විරුද්ධව සියලුම මහා සංඝයා වහන්සේ විරුද්ධයි. ඒ පසුගිය දවස්වල නිර්වස්ත්‍රං පරමං සුඛං ඔහු නිර්මාණය කරපු නාට්‍ය කොතෙන්ටද මේ ගැහුවේ? නිබ්බාණං පරමං සුඛං කියන උත්තර බුද්ධ දර්ශනයට තරුවන් සරණයි කියලා නාට්‍යයක් හැදුවා. නිහොං සැප ලැබේවා කියලා තවත් නාට්‍යයක් හැදුවා. මේව වැරදි නෙවෙයි මෙයා හරිය කියන්න ඕ පාර්ලිමේන්තුවේ කතාපයත්. මේවට විරුද්ධ වුණා සියලුම භික්ෂුන් වහන්සේලා. එහෙමනම් මංගල සමරවීරට විරුද්ධව ඔය කියන කල්ලියට මහානායක මාහිමියන් වහන්සේලාත් ඇතුළත් මේ රටේ මහානායක මාහිමියන් වහන්සේලා ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලා සියලුම බෞද්ධ ජනතාව මංගල සමරවීරට විරුද්ධයි ඉදිරි මැතිවරණයේ ඇතුළු කරුණු රසක් සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ කෙරුණා පක්ෂ විපක්ෂ නියෝජිතින් දැක්වූ අදහස් කිහිපයක් දැන් මැතිවරණය කල් දැම්මේ අතිගරු ජනාධිපතිතුමා නෙවෙයිනි මැතිවරණය කොමිසම විසින් තීන්දුවක් ගන්න. එසම මැතිවරණ කොමිසම ස්වාධීන නම් ඒ ඇයට ඒ ස්වාධීන තීන්දුව ගරු කරන්න අපි පුළුවන්. අම්පය ඇඟිලිස්සෙන් පස්සේ අවුට් තමයි. ඒ වගේම ඉතින් අද්ද කිසොත් 6යි. ඒක බිත්තියේ වැදුනද නොට් අවුට්ද කියන එක පස්සේ බලන්න වෙනවා. දැන් අපිට ආරංචි MCC ජියුසුමට අත්සන් කරන්න යනවා. අර මුල් කෙටුම්පතේ තිබුණු හරයාත්මක කාරණා ඒ ආකාරයෙන්ම තිබියදී අත්සන් කරන්න යනවා. දැන් පුරෝකතනේ කරන්න පටන් ගන්න තිනෝ MCC ගිවිතුම එහෙම නැත්තම් රට පාවා දෙන්න එයාය විසින් ගහපු ගිවිසුම් ඒ විදියටම කඩුමුඩියේ ඉදිරියට ගෙන යයි කියලා. අපි රට පාවා දෙන්න කිසි කෙනෙක් කිසි රටකට හිස නොනමන නායකයෙක් සහිත රජයක් කියන එක තීරුම් ගත යුතුයි කියලා මම විපක්ෂයට පැහැදිලිව කියනවා. දැන් බලලා මල්ලෙන් එළියට පයින්නනේ මේ ලෑස්තිය තියෙන්නේ. දැන් ආණ්ඩුව කියයි අපේ මූල්‍ය අර්බුදයක් ඇති වුණා. රටේ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තියෙනවා. MCC ගිවිසුම අස්සම් කෙරුවොත් තමයි ලෝක බැංකුව අපිට ආධාර දෙන්නේ. මේක අනිවාර්යයෙන්ම අස්සම් කරනවා. මිනිස්සුන්ට හොරා මේක ක්‍රියා කරන්න ගියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි MCC ගිවිසුම පිළිබඳ විශාල බියක් ඇති වුනේ. ජනාධිපතිතුමා මේ පිළිබඳ කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒකේ රටට සුදුසු නැති දේවල් තියෙනවා. ඒ නිසා මේක ක්‍රියාත්මක කරන්න නැහැ කියලා ප්‍රකාශයක් කළා තියෙනවා. ඉතින් මේගොල්ලෝ මොන ප්‍රකාශ කරත් ආණ්ඩුව තීන්දුවක් කරන් තියෙනවා. MCC ගිවිසුම රජයක් අනුමත කරන්න පුළුවන් ඒ රටේ පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් පමණයි. එක්ක ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඡන්දෙට ඉස්සල මම මේක කිව්වේ එළියට බහැලා කියන්න ඕනේ ප්‍රසිද්ධේම අපිට MCC එක ඕනේ නැහැ. අපි ඒක ගන්නෙ නැහැ කියලා. අපි පැහැදිලිවම කියන්න ඕනේ මේ පවතින ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ රජය යටතේ එක්සත් ජාතික පක්ෂය යෝජනා කරලා අස්සම් කරන්න නියම වෙලා තිබිච්ච MCC ගිවිසුම අස්සම් කරන්නේ නැහැ. රාජිත සේනාරත්න මැතිතුමා පිළිබඳ ඔවුන්ගේ වෛරයක් තිබෙනවා. ඔවුන්ගේ ඒ හිත ඇතුලේ තිබෙන වෛරය ඒක එළියට දැම්මේ ඔහුව බුරු චෝදනා මත අත්අඩංගුවටගෙන රඳවා තැබීම තුළ තමයි ඒක අපිට මනාව පැහැදිලි වෙනවා. එක වෙලාවකදී අප මත නිදහස් කරනවා. ඒකෙදී අධිකරණය ස්වාධීනව කටයුතු කරා කියලා මේ කණ්ඩායම කියනවා. ඊළඟට අප නතර කරලා ඒක වන්දනාගත කරාපුවාම ඒක අධිකරණය ස්වාධීන නැහැ. මේ දිව දෙකේ තීන්දුව තමයි දිව දෙකේ කතා තමයි හැමදාම එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම සමගි ජන බලවේගයත් කතා කරන්නේ
පිළිකා බෙහෙත් ගෙන්නලා තියෙනවා කියලා පාවිච්චි කරන සුසුසු ඒ වගේම තමයි නොයෙකුත් නොයෙකුත් කතන්දර වැඩක් තියෙනවා. ඉතින් මේ තොරතුරු පිළිබඳව රජයක් හැටියට වෙනම පරීක්ෂණ පැවැත්වුවත් රජසනාත මැතිතුමාට මීට වඩා කාලයක් එතුමාට සිද්ධ වෙනවා මේවට මුහුණ දීලා ඒ ඉන්න තැන්වල ඉන්න. දැන් කියනවානේ පවුල් ලක්ෂ 78කට 5000 දුන්නා කියලා. අවශ්‍ය පුද්ගලයන්ට ලැබිච්ච එක හරි. ඒක හොඳයි. 5000. මදි වුණත් 5000ක් හරි ලැබිච්ච එක හරි. අපිට පේන්නේ මේක දේශපාලනීයකරණය වීම හරහා තමන්ගේ දේශපාලන වැඩ කටයුතු කරන පුද්ගලයන්ට තමයි. බොහෝ දෙනෙක්ට මේ 5000 දීලා තියෙනවා. අපේ මේ 5000 දෙනෙකුට බණින විපක්ෂයට අපි කියනවා පහුගිය කාලේ ශාලාවේ ප්‍රශ්න ආවා එයාට සහනාධාර දෙන්න බැරුණා. ඒ වගේම බෝම්බ පහරේ මියගිය ගලන්ට ලස්ස පහක් දෙනකොට ඒක දෙන්න බැරි වුණා. 2017 ගංවතුරෙන් නායගිය මිනිසුන්ට වන්දි ටික ගෙවා ගන්න බැරි වුණා. එහෙම බැරි වෙච්චි ආණ්ඩුවක අය තමයි අද මේ අපිට මේ 5000 ගැන කියන්නේ. මංගල සමරේ හිටපු සමාජයේ සපසු දිනක ප්‍රකාශ කළා සංඝ කල්ලිය පිළිබඳ. සමුද ජනමානයේ ස්ථාවරත්වය සංඝ කල්ලියක් ඉන්නවා. මම කතෝලික මන්ත්‍රීවරයෙක්. විශේෂයෙන්ම අපි උත්තරීතර මහා සංඝරත්නයට තාමත් ගෞරව කරනවා ආගමික නායකවරුන්ට ගෞරව කරනවා මං හිතන්නේ තුමාගේ පෞද්ගලික මතය වෙන්න තිය තුමා ප්‍රකාශ කරන්න නැත්තේ මේරට අසමත් කරන්න මංගල සමරවීරලාගේ හාම්පුතාලගේ න්‍යාය පත්‍ර මේක ක්‍රියාත්මක කරන්න නම් මේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගහන්න ඕන මේ ගැහිල්ල තමයි මංගල සමරවීරට පවරලා තියෙන කොන්ත්‍රාත්තු ආන් එතුමා ඒක කරනවා ඒ නිසා මංගල සමරවීර ඔප්පු කරලා තිනවා එකවතාවක් නෙවෙයි සේවතාවක් නෙවෙයි දහස් දහස් වතාවක් තමන්ට જાතියක් නැහැ ජම්මයක් නැහැ මුලක් නැහැ මුල් කුණු වෙච්ච හාදයක් නේ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා හෝමාගම දීගම ප්‍රදේශයේ ඉදිවන ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීමට යෝජිත භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉදිකිරීම නවතා දමා තිබූ මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කටයුතු ආරම්භ කිරීම සඳහා සියල්ල සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළා අක්කර 26ක භූමි ප්‍රමාණයක් ඒ සඳහා වෙන් කර තිබෙනවා දිවාරාත්‍රී තරඟ පැවැත්විය හැකි පරිදි ක්‍රීඩාංගණයේ සකස් කරන බවයි ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතා කියා සිටියේ පළමු අධීර යටතේ නරඹන්නන් 40,000කට ආසන පහසුකම් සකස් කරනවා දෙවන අධීර යටතේ ආසන 20,000ක් එක් කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ සියලු නවීන පහසුකම් වලින් ක්‍රීඩාංගණයේ සමන්විත බවද අමාත්‍යවරයා සඳහන් කළා යාපාන රජය යටතේ මගේ මැතිවරණ කොට්ටාසිය හොමගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණේ සියලු නංගම් පූර්ව සියල්ල ගලවල විසි කළා ඒ සංවර්ධනයේ එම් පිටින්ම නතර කරනු ලැබුවා දේශපාලන පරිගැනීමක් වශයෙන් ඊට පසු ටිගර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඒ විනාශ කරපු නතර කරපු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘති යටතේ ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අවුරුදු 3ක ඇතුළත කාල පරිච්ඡේදය තුළ තනා නිම කිරීම සඳහා සියලු සැලසුම් සකස් කරලා අවසන් කරලා ඒ සඳහා අද දින උසස් නිලධාරීන් සියලු දෙනා පැමිණ ස්ථානීය පරීක්ෂණයක් අවසන් කළ වෙලා ඉදිරි කාල පරිච්ඡේදය තුළදී ඉදිකිරීම කටයුතු පටන් ගන්නවා දේශපාලන නායකත්වයේ ජාතික නායකත්වයේ අගිරු කිරීම වලට දෙන ගෞරවාන්විත පිළිතුරක් ලෙස තමයි මේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සඳහා වූ විශ්වවිද්‍යාලයක් මේ පරිසරය තුළට ගෙනේ. යාල ජාතික වනෝද්‍යානයේ මුර සංචාරයේ යෙදී සිටි අඩවි ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දඩයක් කරුවෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. සෙදෙන් අනතුරටපත් කටගමුව අඩවි ආරක්ෂක සුජීව නිශාන්ත රෝහණ මහතා දඩමස් ජාවාරමක් සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු සහ තවත් වනජීවී නිලධාරින් දෙදෙනෙකු සමග අද උදෑසන 11:30ට පමණ මුර සංචාරයකදී තිබෙනවා. එම අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී ඇත්තේ සෝදිසි කිරීම වලදී වේලන ලද දඩමස් මලු කිහිපයක් සහ අමු දඩමස් මලු කිහිපයක් සුවා ගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වුණා. දඩයක් කරුවන් දමාගිය ජංගම දුරකථනයක් සහ උල්පිහයක් සුවාගෙන තිබෙනවා. රුවන් අත්තරංගුට ගැනීම සඳහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් අත්තරංගුවේ සිටි සැකකරුවෙකු පලා යාමත් සමග ඔහු පසුපස ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් වෙයන්ගොඩ කූරිකොටුව ප්‍රදේශයේ නිවසකට හානි සිදුව තිබෙනවා. සැකකරු පලා ගොස් ඇති අතර මත්කුඩු ජාවරමක් සම්බන්ධයෙන් ඔහු අත්තරංගුවට ගෙන ඇත්තේ. සිද්ධියට සම්බන්ධව රාජකාරී යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට.